ඔයාලට අපි කලින් වීඩියෝ එකේ කිව්වා අපි ළඟදිම කියා වීසා එක කියා වීසා UK වල කියා වීසා එකක් ගන්නෙ කොහොමද ඒ ගන්න ලේසි කාටද ඒ වීසා ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියන එක ගැන වීඩියෝ එකක් කරනවා කියලා අපි අද ඒ ගැන තමයි පැහැදිලි කිරීමක් කරන්න යන්නේ ඒක ගොඩක් අයට වැදගත් වෙයි කියලා මම හිතනවා ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි නම් අනිත් අයටත් වැදගත් වෙයි නම් මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කරන්න ලයික් කරන්න අපේ channel එක subscribe කරන්න ඉස්සෙල්ලාම කියන්න ඕන මේ මේ වීඩියෝ එක බලන ඔයා nurse කෙනෙක් නම් ඔයා IELTS හරි OET හරි කරලා nurse කෙනෙක් විදිහට එන්න try කරන්න එහෙම නැත්නම් විතරක් ඔයාට දෙපාරක් හරි තුන්පාරක් හරි try කරලා බැරි වුණොත් විතරක් care giver කෙනෙක් විදිහට එන්න ඒක ප්‍රශ්නයක් නෑ ඔයාට මෙහි ආපුවම nurse කෙනෙක් විදිහට වැඩ කරන්න ටික කාලෙකදී ඉංග්‍රීසි හදාගෙන වැඩ කරන්න පුළුවන් වෙනවා. ඉතින් කියන්න ඕන ඔයා nurse කෙනෙක් විදිහට ආවත් care giver කෙනෙක් විදිහට ආවත් මේ රටේදී ලංකාව වගේ නෙමෙයි හැමෝටම සමාන සැලකිල්ලක් ලැබෙනවා කිසිම රස්සාවක් කිසිම ජොබ් එකක් පහත් මට්ටමකින් කවුරුත් සැලකන්නේ නැහැ හැමෝටම ජීවත් වෙන්න ඇත්තරම් හොඳ සැලරි එකක් හම් වෙනවා ඒ හින්දා ඔගොල්ලෝ හිතන්න එපා කීයටවත් අර අපි කියන්නේ හීනමානයක් ඇති කරගන්න එපා ජොබ් එකකට එන්න ඔයාලට චාන්ස් එක ලැබුණොත් එන්න ඉතින් අපි නර්ස්ලාට විශේෂයෙන් කියනවා නර්සින් ට්‍රයි කරලා බැරිම වුණොත් ඔප්ෂන් එක විදිහට කෙයා ගිව වීසාවලට යන්න අනිත් එක කියන්න ඕනේ හෙල්ත් ෆීල්ඩ් එකේ මොන ජොබ් එක කරත් අපිට ගනුදෙනු කරන්න වෙන්නේ අපි කියන්නේ මිනිස්සුයෝ එක්ක ඉතින් මෙහි මිනිස්සු කියන්නේ අපව හොස්පිටල් එක වැඩ කරනවා නම් පේෂන්ලා එහෙම නැත්නම් නර්සින් හෝම් එකක වැඩ කරනවා නම් රෙසිඩන්ට්ස්ලා ඒගොල්ලොන්ගේ IQ ලෙවල් එක ගොඩක් වැඩි මොකද ලංකාවේ වගේ නෙමෙයි ඒගොල්ලෝ තමන්ගේ හියුමන් රයිට්ස් ගැන හොඳ අවබෝධයක් තියෙනවා ඒගොල්ලොන්ට ඒ හින්දා ඒගොල්ලෝ තමන්ගේ අයිතිවාසිකම් මොනවද කියන්න දන්නවා ඉතින් ඒ විදිහට වැඩ කරොත් ඔයා මොන ජොබ් එකට ආවත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉස්සලාම අපි මොකද්ද කෙයා ගිවර් රෝල් එක ගැන කියන්නම් ඔයා හොස්පිටල් එකක වැඩ කරනවා නම් එතනදී පේෂන් නර්සින් හෝම් එකක වැඩ කරනවා නම් රෙසිඩන්ට්ස් ඇත්තටම මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ පේෂන් හෝ රෙසිඩන්ට්ස් ගේ නැත්තම් එයාගේ day to day activities වලට ඔයාලට උදව් කරන්න තමයි තියෙන්නේ ඒ කියන්නේ feed කරන්න personal hygiene ගැන බලන්න එතකොට ඒගොල්ලන්ගේ අනිත් activity වලට උදව් කරන්න ඒ වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ ඔයා ලංකාවේදී nurse කෙනෙක් නම් ඔයාට ඒ වැඩ ටික හරිම ලේසියෙන් කරන්න පුළුවන් nurse කෙනෙක් නෙමෙයි අනිත් කෙනෙක් උනත් ඇවිල්ලා ඒ වැඩ ටික කරන්න පුළුවන් ඒක ලොකු අමාරු දෙයක් වෙන්නේ නැහැ මෙහෙදී අපි නර්ස්ලා කියලා ස්පෙસિෆික් කරලා කිව්වට නර්ස්ලාට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට මේ ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයා හෙල්ත් ෆීල්ඩ් එකේ වැඩ කරනවා නම් ඔයාට ලේසියෙන් මේ ජොබ් එක ගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ක්වොලිෆිකේෂන් හදාගන්න මේකට පිළිගත් ආයතනයකින් ඔයාට පුළුවන් ඒකට අදාළ කෝස් එකක් කරන්න ඊට පස්සේ ඔයාට ඔයාගේ ක්වොලිෆිකේෂන් හදාගත්තට පස්සේ මේකට හරිම ලේසියෙන් ඇප්ලයි කරන්න පුළුවන් ඔයා දැනටමත් UK ඉන්න කෙනෙක් නම් ඔයා ස්පොන්සර්ෂිප් එකක් ගන්න බලනවා නම් විශේෂයෙන්ම ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන ඔයාගේ ස්ටඩීස් ඉවර කරන්න ඕනේ ඔයාගේ ඩිග්‍රී එක ඉවර වුණාට පස්සේ ඒ තමයි ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් වෙන මේක 99%ක්ම ඕගනයිසේෂන්ස් බලාපොරොත්තු වෙන දෙයක් ස්ටුඩන්ට්ස්ලා වුණාම ස්ටඩීස් කම්ප්ලීට් කරනවා කියන එක තව දෙයක් ඔයා දැනට හෙල්ත් කෙයා ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා නම් තැනක ඔයා දැනගන්න ඕනේ ඒගොල්ලන්ට ස්පොන්සර් කරන්න ලයිසන් එක තියෙනවද කියලා ස්පොන්සර්ෂිප් ලයිසන් එක තියෙන කෙනෙක්ට විතරයි තියෙන එම්ප්ලොයි කෙනෙක්ට විතරයි ඔයාට ස්පොන්සර් කරන්න පුළුවන් එහෙම කරන්න පුළුවන් නම් ඔයාට දැනට වැඩ කරන තැනින්ම ඔයාට ස්පොන්සර්ෂිප් එක ගන්න පුළුවන් නැහැ එහෙම නැත්නම් ඔයාට ස්පොන්සර් කරන්න පුළුවන් එම්ප්ලොයි කෙනෙක් හොයාගන්න වෙනවා ඔයා කයාගේ ගිව කෙනෙක් විදිහට UK වලට එන්න ඉන්නවා නම් ඔයා ඉංග්‍රීෂ් විදිහට IELTS කරන්න වෙනවා එතනදී ඔයාට බෑන්ඩ් 5 තමයි ගන්න වෙන්නේ එතනදී ඔයා හොඳට මතක තියාගන්න IELTS General UK VI එක තමයි කරන්න ඕනේ. ඔයා හිතනවා නම් කියා කියා විසර් කියා ගිව කෙනෙක් විදියට එන්න හිතනවා නම් ඔයා හිතනවා නම් මට කීයක් විතර වියදම් වෙයිද කියලා අපි කියනනම් ඔයාලට යන ගාන ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ එම්ප්ලොයර් ඔයාට ඒ ස්පොන්සර් කරන විදිහ අනුව එයා සම්පූර්ණයෙන්ම ඔයාට ස්පොන්සර් කරනවා නම් යන ගානයි විසා ඇප්ලිකේෂන් එකකට විතරක් ගෙවන්න වෙනවා නම් යන ගානයි ඩිපෙන්ඩන්ස් ලටත් එක්කම යන කෝස්ට් එක අපි කියනනම් මේ ගණන් ටික ඔයා UK දැනට ඉන්න කෙනෙක් වුණත් ඔයා එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වුණත් මේ යන ගණන් එකම තමයි වෙනස් වෙන්නේ නැහැ මුලින්ම කිව්වොත් වීසා ඇප්ලිකේෂන් ෆී එක අපි හිතමුට වීසා ස්පොන්සර්ෂිප් එක හම්බෙන්නේ අවුරුදු 3කට නම් හෝ අවුරුදු 2කට නම් ඒක අවුරුදු 3කට වඩා අඩුයි නම් ඔයාට ගෙවන්න වෙනවා පවුම් 247ක් වීසා ෆී එක විදිහට එක එක්කෙනෙක්ට
එහෙම නැත්නම් අවුරුදු 3කට වඩා වැඩි ස්පොන්සර්ෂිප් එකක් ඔයාලට හම්බ වෙනවා නම් ඔයාලට වීසා ඇප්ලිකේෂන් ෆී එක විදිහට පවුම් 479ක් ගෙවන්න වෙනවා එක්කෙනෙක්ට. ඒ විදිහට තමයි වීසා ඇප්ලිකේෂන් ෆී එක යන්නේ. සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එනකොට වගේම ෆන්ඩ්ස් පෙන්වන්න සිද්ධ වෙනවා. ඔය ස්පොන්සර් කරන එම්ප්ලොයි එක ඔයාට කරලා දෙන්නේ නැත්නම්, එහෙම වුණොත් මේන් ඇප්ලිකන්ට් ඔයා ඔයාට ඔයාගේ අකවුන්ට් එකේ පෙන්වන්න වෙනවා පවුම් 1270ක් දවස් 28ක් තියලා ඔයාලට පෙන්වන්න වෙනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒ ලෙටර් එක ගන්න ඕනේ වීසා ඇප්ලයි කරන්න දවස් 2කට වගේ, කියන කලින් දවසේ ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. මොකද දවස් 28 තියෙන්න ඕනේ වීසා ඇප්ලයි කරන දවස් ඉඳන් දවස් 31ක් ඇතුළත. ඔයාට ෆන්ඩ්ස් පෙන්වන්න ඕනේ නැති තව එක විදිහක් තියෙනවා. ඔයා දැනටම මොකක් හරි වීසා එකකින් UK ඇවිල්ලා මාස 12කට වැඩිය ගත කරලා තියෙනවා නම් ඔයාට ෆන්ඩ්ස් පෙන්වන්න ඕනේ නැහැ. එතකොට ඔයා ඔයාගේ ඩිපෙන්ඩන්ට් එක්ක ඔයාගේ ළමයි එක්ක එනවා නම් ඩිපෙන්ඩන්ට් පවුම් 285ක් ඒ විදිහටම ෆන්ඩ්ස් පෙන්වන්න ඕනේ. ඒක ඔයාගේ account එකේ වුණත් ප්‍රශ්නයක් නැහැ. බබාලා ඉන්නවා නම් එක බබෙක් නම් ඒ බබාට පවුම් 315ක් පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් තව බබෙක් ඉන්නවා නම් ඒ හැම බබාටම පවුම් 200 ගානේ පෙන්වන්න ඕනේ ෆන්ඩ්ස්. ඔයාට පුළුවන් නම් ඔයාගේ එම්ප්ලොයර්ගෙන් ලෙටර් එකක් ගන්න. යාලා ඔයාලගේ පළවෙනි මාසෙට ඔයාලගේ කොස්ට් එක කවර් කරනවා කියලා ඔයාට ෆන්ඩ්ස් පෙන්වන්න ඕනේ වෙන්නේ නැහැ කිසිම විදිහකින්. ඇත්තටම ඔයාට පුළුවන් නම් ග්‍රේඩ් A ස්පොන්සර් කෙනෙක් හොයාගන්න. ඔයාට ඒගොල්ලෝ ෆුල් ස්පොන්සර්ෂිප් එකක් දෙනවා. ඔයාට විතරක් නෙමෙයි ඔයාගේ ඩිපෙන්ඩන්ට්. එහෙම නැත්නම් බබාලවත් ඔයාලට ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඔයාට කීයක්වත් වියදම් කරන්න වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් හොයාගන්න අමාරු නැහැ. සාමාන්‍යයෙන් ඔයා ස්පොන්සර් කෙනෙක් හොයාගන්නකොට ගොඩක් කල්පනාකාරී වෙන්න ඕන. මොකද මෙහි ගොඩක් ස්කෑම්ස් තියෙනවා. කියන්නේ වංචාවලට අහු කරගන්න බලනවා, කට්ටිය බොරුවට සල්ලි ගන්න බලනවා. ඉතින් ඔයාට කියනවා මොකක් හරි කම්පැනි එකකින් ඔයාට ස්පොන්සර් දෙනවා කියලා. මොකක් හරි කිව්වොත් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න, ඒගොල්ලොගේ වෙබ්සයිට් එකට යන්න, ඒ විදිහ කම්පැනි එකක් UK වල තියෙනවද කියලා බලන්න. UK ගවර්න්මන්ට් වෙබ්සයිට් එකට ගියොත් ඔයාට කන්ෆර්ම් කරගන්න පුළුවන් ඒ එම්ප්ලොයිගේ විස්තර. එතකොට ගිහින් බලන්න ඒ ඊමේල් එක බොරු එකක්ද කියලා. පර්සනල් ඊමේල් වලින් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ගනුදෙනු කරන්නේ නැහැ. මේ වගේ දෙයකට එක කම්පැනි ඊමේල් එකක් වෙන්න ඕනේ. Gmail, Yahoo වගේ ඊමේල් වලින් ඒගොල්ලෝ ඒක කරන්නේ නැහැ. ඒ සාමාන්‍යයෙන් මෙහි ඕර්ගනයිසේෂන්ස් වල ඊමේල් එක ඉවර වෙන්නේ .co.uk කියන අකුරු වලින්. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් හොඳට හොයලා බලන්න. සමහර ටෙම් නැති වෙන්නත් පුළුවන්, වෙන තියෙන්නත් පුළුවන්. නමුත් ඔය හොයලා බලන්න ඔයගොල්ලන්ට ලේසියෙන්ම පුළුවන්. ඔයගොල්ලන්ට ස්පොන්සර් එක දෙන කම්පැනි එකේ නම ඔයගොල්ලෝ ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ ගිහින් සර්ච් කරොත් ඒගොල්ලෝ ලයිසන්ස් අයද නැද්ද කියලා ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ තමා එන්න හදිස්සි වෙලා වංචාකාරයන්ට අහු වෙන්න එපා කියන එක. ඇත්තටම ඔයාලට තව දෙයක් කියන්න ඕන. ඔයාලගේ දන්න කවුරු හරි යාළුවෙක් නැත්නම් රිලේෂන් කෙනෙක් මේ UK වල දැනටමත් ඉන්නවා නම් ඒ කෙනෙක් කරා ඔයාලට මෙහි ඕර්ගනයිසේෂන් එකකින් ස්පොන්සර්ෂිප් එකක් ඔයාලට ගන්න පුළුවන් නම් ඔයාලට හරිම ලේසි ඒ වැඩේ කරගන්න. එහෙම නැත්නම් සමහර වෙලාවලට මෙහි සමහර ඕර්ගනයිසේෂන් තියෙනවා, ඒගොල්ලෝ සල්ලි ගන්නවා. එහෙම වුණොත් ඔයාලට සල්ලි ගෙවලා තමයි මෙහෙට එන්න වෙන්නේ. ඇත්තටම ඔයාලට මේත් එක්කම තව දෙයක් කියන්න ඕන. ඔයාලට සල්ලි ගෙවන්න වෙන අවස්ථාවක ලොකු ගාණක් ගෙවන්න වෙනව නම් ඒ ඔප්ෂන් එකට යන්න එපා. නර්ස් කෙනෙක් නම් කොහොමත් යන්න එපා. ඔයාලා වෙන එම්ප්ලොයි කෙනෙක් ට්‍රයි කරන්න. සාමාන්‍යයෙන් මේකට ඔයගොල්ලෝ ලෑස්ති වෙනකොට ඔයගොල්ලෝගේ පාස්පෝර්ට් හදලා තියෙන්න ඕනේ. එතකොට ඉංග්ලිෂ් එවිඩන්ස් ඔයගොල්ලෝ දෙන්න ලෑස්ති වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒත් එක්කම ෆන්ඩ්ස් එවිඩන්ස් දෙන්න වුණොත් ඒකට ඔයාලා ලෑස්ති වෙන්න ඕනේ. බැංක් ස්ටේට්මන්ට්ස් ගන්න, ඒක පිළිගත් බැංකුවක වෙන්න ඕනේ ඔයගොල්ලෝ ෆන්ඩ්ස් පෙන්වන්නේ. ඊට අමතරව TB ටෙස්ට් එක ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ දන්නවා UK වලට එනවා නම් පළවෙනි වතාවට වෙන හැමෝම TB ටෙස්ට් එක කරන්න ඕනේ. ඒත් එක්කම ඔයා ඩිපෙන්ඩන්ට්ලා එක්කගෙන එනවා නම් ඒගොල්ලොත් එක්ක ඔයාට තියෙන රිලේෂන්ෂිප් එක ඔප්පු කරන්න ඕනේ ඔයගොල්ලෝ. ඒකට ඔයාගේ හස්බන්ඩ් නම් අපේ මැරිජ් සර්ටිෆිකේට් එක ප්‍රමාණවත් වෙනවා. එහෙම නැත්නම් සිවිල් පාර්ට්නර් කෙනෙක් විදිහට ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒක කරන්න ඔයගොල්ලෝ ඔයගොල්ලොන්ගේ රිලේෂන්ෂිප් එක වීසා ඇප්ලයි කරන මොහොත වෙනකොට අවුරුදු 2කට වඩා පරණයි කියලා ඔයගොල්ලොන්ට ඔප්පු කරන්න පුළුවන් නම් ඒකට සාමාන්‍යයෙන් එවිඩන්ස් ඔයගොල්ලොන්ට දෙන්න පුළුවන්. ෆොටෝග්‍රාෆ්ස්, චැට් හිස්ටරි වගේ දේවල් එහෙම දීලා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ රිලේෂන්ෂිප් එක ප්‍රූව් කරන්න පුළුවන් නම් එහෙමත් පුළුවන්. බබාලට බබාල එක්කගෙන එනවා නම් ඔයගොල්ලන්ට බර්ත් සර්ටිෆිකේට්ස් ඒ වගේ දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. සමහර වෙලාවට ඔයගොල්ලන්ගෙන් පොලිස් ක්ලියරන්ස් ඉල්ලන්න පුළුවන්. මේක අනිවාර්ය කියලා නැහැ. නමුත් ඔයගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්න එක කොකටත් හොඳයි. ලංකාවේ පොලිස් හෙඩ් ක්වාටර්ස් වෙබ්සයිට් එකෙන් ඔයගොල්ලන්ට ඒක ගෙදරටම ගෙන ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒක ගොඩක් මම කියනවා වීසා ඇප්ලයි කරන්න ලං වෙලා වගේ ඒක ඇප්ලයි කරලා තියාගන්න.
එහෙම නැත්නම් තව දෙයක් තියෙනවා, ඔයගොල්ලෝ අවුරුදු 18න් පස්සේ වෙන රටක අවුරුද්දකට වඩා ඉඳලා තියෙනවා නම් සමහර වෙලාවට ඒ රටවලින් ක්ලියරන්ස් එකක් ඉල්ලන්න චාන්ස් එකක් තියෙනවා. නමුත් මේක අනිවාර්යයෙන්ම නැහැ, නමුත් චාන්ස් එකක් තියෙනවා කියලා කියන්න ඕනේ. අනිත් එක තමයි හැම ඩොකියුමන්ට් එකක්ම ඉංග්ලිෂ් වලින් විය යුතුයි. එහෙම නැත්නම් ඒ වගේ සර්ටිෆයිඩ් ට්‍රාන්ස්ලේෂන්ස් ඕනේ, බර්ත් සර්ටිෆිකට්ස්, මැරේජ් සර්ටිෆිකට්ස් ඒවා ෆොරින් මිනිස්ට්‍රියකින් සර්ටිෆයි කරලා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ කයාගේ විසයකට අප්ලයි කරන්න ඕන ඔන්ලයින්. ඒකට ඔයාගේ එම්ප්ලොයි උදව් කරයි. ඔයාට අප්ලයි කරාට පස්සේ ඔයාලා බයෝමෙට්‍රික්ස් දෙන්න ඕන වීසා සෙන්ටර්කට ගිහිල්ලා. ඒ අප්ලයි කරාට පස්සේ සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ නම් තියෙන්නේ සති 3ක් ඇතුළත ඒගොල්ලෝ රිසල්ට් එක දෙනවා කියලා. නමුත් මේ තියෙන යුක්‍රේන්, ඒගොල්ලෝ යුක්‍රේන් අයට ප්‍රයොරිටි එක දෙන නිසා සමහරට ඩිලේ එකක් වෙන්න පුළුවන් කියලාත් ඒගොල්ලෝ කියලා තියෙනවා. තව ඔයාලට වැදගත් වෙන දෙයක් කියන්න ඕන, සමහර අය කියනවා කයාගේ වීසා එකකින් UK වලට ආපුවම PR එක ගන්න බැරි වේවි කියලා. ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඔයා UK තුල වර්ක් වීසාවකින් අවුරුදු 5ක් හිටපුවාම ඔයාට PR එකට ඇප්ලයි කරන්න පුළුවන්. PR ගැනීමේ චාන්ස් එකකුත් තියෙනවා. හැබැයි ඔයා මෙහි ස්ටුඩන්ට් වීසාවකින් UK ඉන්නවා නම් ඒ කාලේ ඇතුළත් වෙන්නේ නැහැ. ඔයා නර්ස් කෙනෙක් නම් ඔයා කෑග් වීසාවකින් ඉන්න හිතනවා නම් අපි කියන්නේ ඔයගොල්ලන්ට අධෛර්යමත් වෙන්න එපා. මොකද අපිට මෙහි ඉන්දියන් නර්සස්ලා හම්බලා තියෙනවා ගොඩක් අය, පිලිපීන් නර්සස්ලා, බංග්ලාදේශ අය. ඒගොල්ලෝ මුලින්ම මෙහෙට ඇවිත් තියෙන්නේ කෙයා ඇසිස්ටන්ට්ලා විදිහට. එහෙම ඇවිල්ලා ඉඳලා ඉංග්ලිෂ් හදාගෙන ඒගොල්ලෝ රෙජිස්ට්‍රේෂන් ඇප්ලයි කරලා ඒගොල්ලෝ මෙහි නර්සස්ලා වෙලා තියෙනවා. එහෙනම් ඔයගොල්ලෝ පසුබට වෙන්න එපා. අනේ මම නර්ස් කෙනෙක් වෙලත් මට කෙයා ඇසිස්ටන්ට් යන්න උනා නේ කියලා එහෙම හිතන්න එපා. ඉතින් අපි හිතනවා ඔයාලට කෙයාගේ වීසා එක කියන්නේ මොකද්ද කියලා තේරෙන්න ඇති. එනිසා ඔයාලට මොකක් හරි තේරෙන්නේ නැති ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් කෙනෙක්ට වැදගත් වෙනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඒ වගේම ලයික් කරන්න, අපේ channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් හැමෝටම කියාගිව වීසා එකක් හරි අරගෙන කොහොම හරි UK වලට එන්න හැකියාව. UK නෙමේ, New Zealand, Australia වගේ රටවල් වලටත් යන්න පුළුවන්. ඔයාලට එන්න, ඔයාලට හීනයක් තියෙනවා රටකට යන්න, ඒ හීන හැබෑ කරගන්න හැකියාව ලැබෙන්න කියලා අපි දෙන්නම කියනවා. ඉතින් good luck.